මනුස්ස ජීවිතයේ ඉතාම දුර්ලභ කාරණයක්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ දේශනා අතර අපිට පෙන්වෙන නියසීලට පස් ටිකක් අරගෙන සතර අපායේ වැටි වැටි යන පිරිස මහ පොළොවේ පස් තරන්නම් මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ඉතාම සුළු පිරිසයි කියලා. ඔබ මම අපි කවුරුත් ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුවා. ඊළඟ දුර්ලභම දේ තමයි ලෝකයේ අතිශයින්ම දුර්ලභ දේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුදු කෙනෙක් ලෝකේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා. බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනකින් ලෝකේ අහන්නත් දුර්ලභයි කියලා. සාරා සංඛේය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් තුල මේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. ඒ දුර්ලභ බුද්ධ ශාසනයත් ඔබට මට අපි හැමෝටම ලබන්න තරම් අපි වාසනාවන්ත වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දුර්ලභාශන සම්පatti. බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වෙලා තිබ්බත් මනුස්ස ජීවිත ලැබලා හිටියත් දැන් අද වෙනකොට මනුස්ස ජීවිත ලැබලා කෝටි 800කට වඩා ලෝකේ ජීවත් වෙන. ෂණ සම්පත්තිය කියන්නේ බුදුබණ පදයක් අහලා අඩුම ගානේ බුදුරජාණන් වහන්සේ ගැන ඇසීම් මාත්‍රයකින් හරි හිත පහදිනවා. අනේ මටත් උන්වහන්සේව සරණ යන්න තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනුගමනය කරන්න තියෙනවා නම් මමත් මේ නිවන් මඟ ගමන් කරනවා කියලා හිත පහදවාගෙන උත්සාහ කරනවා. ඒකට කියනවා ෂණ සම්පත්තිය. ලෝකේ කෝටි 800ක් තරම් ලෝක ජනගහනයක් ජීවත් වුණාට බුද්ධ ශාසනික හිත පහදවා ගන්න පින තියෙන ඉතාම සුළු පිරිසකට. ඔබ මම අපි කවුරුත් ඒ බුද්ධ ශාසනේ හිත පහදවා ගන්න ඉතාම සුළු පිරිස අතරට වැටෙන්න තරම් වාසනාවන්ත පිරිසක් බවට පත් වුණා. ඊළඟ දුර්ලභම දේ තමයි දුර්ලභ පබ්බජ්ජා. අර බුද්ධ ශාසනේ හිත පහදින පිරිස අතරිනොත් කෙනෙකුට සිතුවිල්ලක් ඇති වෙනවා මම මගේ ජීවිතේ පෝජා කරමින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරමි. මම මේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙනවා. කුඩා වූද මහත් වූද ඥාතීන් පංචකාම වස්තුන් අතහැරලා මේ බුද්ධ ශාසනය තුල නිවන අරමුණු කරගෙන කසාවත් දරාගෙන පැවිදි වෙනවා කියලා හිතනවා. ඒ සිතුවිල්ලත් දුර්ලභයි. ඒ සිතුවිල්ල ඇති වුණත් ඒ සිතුවිල්ල ඇති වෙනකොටම නොයේක් බාධා එනවා. සමහරවිට සංසාරික අකුසල් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න මගහැරෙන්න සමහර වෙලාවට අමනුෂ්‍ය බාධා වෙන්න පුළුවන්, මාර බාධාවල් වෙන්න පුළුවන්. තමන් එක්ක ළඟින්ම හිටපු අය නොසිතන විදිහට හතුරු වෙනවා. සමහරට දෙමව්පියෝ නැගී සිටිනවා. අපි නම් පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ. කීයටවත් අපි ඉන්න කන්නම් පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ. මොන හරි හේතු ඇවිල්ලා පැවිදි වෙන්න ගන්න උත්සාහය මගහැරෙනවා. ඉතාම සුළු පිරිසකටයි බුද්ධ ශාසනයක සිවුරක් දරාගෙන සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න පින ලැබෙන්නේ. අන්නේ භාග්‍ය අපට අර ස්වාමීන් වහන්සේලාට මේ සම්බුද්ධ ශාසනයේ සිවුරු දරාගත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවා. බුදුරජාණන් වහන්සේ අපිව හඳුන්වලා දුන්නේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෝ. බුදුරජාණන් වහන්සේගේ පුතුන්. ඒ උතුම් පැවිදි බව දරාගෙන බුදුරජාණන් වහන්සේගේ පුත්‍රාත්නයක් හැටියට ශාසනය තුල පැවිදි වෙන්න මට භාග්‍ය ලැබුණා. හැබැයි සාමාන්‍යයෙන් ඔබ කවුරුත් දන්නේ දරුවෙක් පැවිදි කරනකොට අකමැත්තෙන් හරි දෙමව්පිය අන්තිම මොහොතේ කැමති වෙනවන්නේ. එහෙම කැමති වෙලා හිත හදාගෙන ආඩාඩා හරි ඇවිල්ලා අම්මා තාත්තා සිවුරු පූජා කරනවා. පැවිද්දට අවසර දෙනවා. ඥාතීන් යාළු මිත්‍රයෝ නෑදෑයෝ එකතු වෙලා උතුම් පැවිදි භාවයේ සිදු කරන පැවිදි මංගල්‍ය ඔබ දැකලා ඇත. මීට අවුරුදු 21කට පෙර අද වගේ දවසක
මම් පැවිදි වෙන දවසේ කවුරුවත් නැහැ. අම්මා තාත්තා දන්නෙත් නැහැ, නෑදෑයෝ දන්නෙත් නැහැ, යාළුවෙක් දන්නෙත් නැහැ, කාත් කවුරුත් දන්නේ නැහැ. අපේ ගෙවල් වල අය මට බැන බැන ආරණ්‍ය ගානේ පන්සල් ගානේ මාව හොයනවා. කොහෙන් හරි හොයාගෙන ගෙනහල්ලා ගිහි ජීවිතේට හිර කරන්න දේවාල ගානේ දුවනවා. කොහොම හරි පැවිදි වෙන එක වළක්වන්න පුදුම උපක්‍රම යෙදුවා. මම පැවිදි වෙන්න ජීවිතේ මට ධර්මය ගොඩාක් පුංචි කාලේ ඉඳන් ධර්මයට හිත පැහැදිලා තිබුණා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් මං රේරුකාරී චන්දවිමල පූජනීය මහානායක හාමුදුරන් වහන්සේගේ පොත්පත් කියවන, ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේගේ පොත් කියවන ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඔය අතරේ සාමාන්‍ය පෙළ වගේ කරන කාලේ 10 වසරේ වගේ වයසේදී මට හාරිස්පත්තු ආරියවංශ අලංකාර නායක හාමුදුරු මුණ ගැහෙන. ඒ වෙනකොට උන්වහන්සේ බ්‍රහ්මචාරී ආර්ය තිලක මහත්මයා. බ්‍රහ්මචාරීව භාවනා දේශන, ගිහි දේශන පවත්වගෙන විශාල ශාසනික මෙහෙවරක් කරමින් වැඩ සිටිය. එතුමන් සමග එකතු වෙලා ගොඩක් භාවනා වැඩසටහන් ඔස්සේ මම ලංකාවේ සිදු කරන ඒවට සම්බන්ධ වෙවි ධර්මී ඉගෙන ගත්තා. ඔය අතරේ පොයේට සිල් ගන්නවා, බණ පොත්පත් කියවනවා, සාමාන්‍ය පෙළ කොහොම හරි පාස් වුණා. උසස් පෙළ වගේ වෙනකොට ගොඩාක් ධර්මයට ආසාව නැඹුරු යෙදුණා. භාවනා කරනවා ඒ කාලේ. ඒ භාවනාවත් එක්ක මට මතක ශක්තිය හොඳින් පිහිටියා. සමහර ලාවට විභාගයකට පාඩම් කරනවට වඩා ඒ උගන්වන දේ අහගෙන හිටියත් හොඳට මතක හිටිනවා. ඒ භාවනාවේ ආනිසංසය. උසස් පෙළ විභාගයෙන් පළවෙනි වතාවෙම විශ්වවිද්‍යාලයේ සුදුසුකම් ලැබුවා. මම කැලණි විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් වලට ඇතුල් වුණා. කළමනාකරණ පීඨයට. ඒ අසර තව ওই ගිනුම් කරන පැත්තෙන් ওই චාටර්ට් වගේ දේවල් ඒවත් කරා. ඒ විභාගත් පාස් වුණා. ඔය කරන අතරතුරත් මං විශ්වවිද්‍යාලෙ හිටියත් භාවනා කරන්න යනවා. නිවාඩුවක් ආපු ගමන් භාවනා මධ්‍යස්ථාන. ඔහොම ඉන්න අතරේ දෙවනි අවුරුද්ද වගේ එනකොට මට හිතෙනවා මේවා වැඩක්ම නැහැ. උපාධියක් අරගෙන කොච්චර ඉහළට ඉගෙන ගත්තත් මොකද්ද ජීවිතයේ ප්‍රතිඵලය? ඒවම හිතෙනවා. විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ මං ඉගෙන ගන්න අතරතුර සංයුක්ත නිකායේ පොත් පහක් තියෙනවා. ඔය පොත් ටිකම මං හොයාගෙන ඇවිල්ලා ඒවා මං කියවන්න පටන් ගත්තා. සංයුක්ත නිකායේ සූත්‍ර දේශන 8000ක් විතර තියෙන මුළු සංයුක්ත නිකායේ මං විශ්වවිද්‍යාලේ කලමනාකරණය ඉගෙන ගන්න අතරතුර ඒ කාලේ හවසට ඉන්න තැන බෝඩිමේ තියාගෙන පොත් ටික කියවුවා. දෙවනි අවුරුද්දේ විශ්වවිද්‍යාලේ විභාගෙ ලියලා මට මතකයි ජූනි 2 හරි විභාගෙ ඉවර වුණේ. ගෙදර ආවා. ගෙදර ඉන්නම හිතෙන්නේ නැහැ. ජූනි 7ද කොහෙද මං ගෙදරින් ගියේ. රෑ කට්ටිය නිදාගත්තට පස්සේ ඒකත් හීනයක් වගේ. ගෙදර කට්ටිය නිදි නිඳ ගියා වගේ මං ඉඳලා රෑ පාන්දර 2ට විතර ඇහැරලා හොරෙන් හොරෙක් යනවා වගේ ගියේ ඇතුලේ ඇවිදගෙන ගියා. ගිහිල්ලා මගේ බෑග් එකේ රෙදි ටික දාගත්තා. ඒ දාගෙන හිමීට දොර ඇරලා බෑග් එකේ ලියෙන් තියලා ඒ වෙනකොට මම විභාගේ පාස් වුණාට පස්සේ මට අම්මා හදලා දුන්න පවුම් හතරක චේන් එකක් බේස්ලට් එකක් තිබ්බා. පුළුවන් තරම් ඉල්ලන ඉල්ලන දේවල් දෙනවා ගෙදර තියාගන්න. ඔක්කොම ගලවලා මේසෙ උඩ තියලා කිමීට ගෙයින් එළියට ගිහිල්ලා දොර බාගෙට වහලා බෑග් එක ගත්තා. දිව්වා දිවිල්ලක් ආයි හැරිලවත් බැලුවේ නැහැ. එහෙම තමයි ගෙදරින් පැනලා දිව්වේ. එහෙම දුවලා පාන්දර 2යි. එහෙම ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකක හිටියා එළිය වැටෙනවා. බෑග් එකක් තියාගෙන ඉඳලා ඊට පස්සේ මං දන්න ඒ කාලේ සම්බන්ධතා තිබ්බ ස්වාමින් වහන්සේලා ඉන්න ආරණ්‍ය වලට ගියා. උම ආරණ්‍ය කීපයකට ගියා. හැබැයි ටික කාලයක් යනකොට ගෙදරින් හොයා ගන්නවා. ඒ ආරණ්‍ය වලට ගෙදරින් එනවා පොලිසියෙන් පැන්නා වගේ.
ඇවිල්ලා හාමුදුරුලටත් බැන වදිනවා මේ විශ්වවිද්‍යාලයන් ළමයෙක් මේ ළමයා රවට්ටලා මෙහි තියාගෙන අපි පොලිසිය යනවා ඔබ වහන්සේලා දෙමව්පියන්ගේ අවසරයක් නැතුව මේ ළමයින්ගේ ජීවිත කඩාකප්පල් කරන්නද ලෑස්ති වෙන්න කියලා ගෙදරින් ටිකක් සැරෙන් කියපු ගමන් ඒ නායක හාමුදුරුවෝ කියනවා අනේ පුතේ ඔයා අදම යන්න මෙහෙන් කියනවා මෙහෙනම් තියාගන්න බෑ කියනවා දෙමව්පියන්ගේ අවසර අරගෙන ඉන්න මෙහෙනම් ඉන්න එපා කියනවා අපිටත් ප්‍රශ්න කියලා. ඔහොම ස්ථාන කීපයකට ගියා. එහෙම ඉඳලා ඊට පස්සේ ගෙවල් වලට හොයාගන්න බැරි කොහේ හරි ඈත පළාතකට යන්න හිතලා මං ගියා බලංගොඩ. බලංගොඩ ගිහිල්ලා බලංගොඩ ලේනගල විපස්සනා භාවනා මධ්‍යස්ථාන ටික කාලයක් හිටියා. එහෙදි මට මුණ ගැහුණා කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා කීප නමක්. උන්වහන්සේලා ලග්ගල කැලේ සිරිපාද කැලේ ඇසුරු කරගෙන භාවනා කරනවා. උන්වහන්සේලා ගොඩක් හිත වඩන ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලාට මගේ අරමුණ කිව්ව මට පැවිදි වෙන්න ඕනේ කොහොම හරි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා එක්කන් ගියා මාව ওই සිරිපාද කැලේ ගල්ලෙනක හිටපු ස්වාමීන් වහන්සේ නමක් ළඟට. උන්වහන්සේ පැවිදි කරයි කියලා. උන්වහන්සේ ඔහොම ළමෙක්ව පැවිදි කරලා තියෙනවා. උන්වහන්සේ ළඟට යන් අපි උන්වහන්සේට කියලා පැවිදි කරව ගමු කියලා. මට මතකයි සිරිපාද කැලේ කිලෝමීටර් 4ක් විතර මහ කැලේ ඇතුලේ දැන් සිවුරුත් හදාගෙන පාත්‍ර මේවා හදාගෙන ඉතින් අර ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒ දුෂ්කර ගමන ගිහිල්ලා ඒ ගල්ලේනේ දවස් 3-4ක් හිටියේ. ඒත් පස්සේ උන්වහන්සේ විස්තර අහලා කිව්වා දෙමව්පිය අවසරයක් නැතුව දරුවෙක් පැවිදි කරන්න එපා කියලා. අනේ මම මේ භාවනා කරගෙන කැලේකට වෙලා මගේ පාඩුවේ මං ගුණයක් වඩාගෙන ඉන්නේ මේ නැති ප්‍රශ්න දාගන්න බෑ අනික බුදුහාඳුර එපා කියපු දෙයක් මට නම් බෑ කියේ. යන යන හැම තැනකම ඒ අවස්ථාවේ නැති නිසා මට අවස්ථාව මග හැරෙනවා. ඔය අතරේ මගේ හිතේ තිබිච්ච දැඩිකම නිසාම ජීවිතේ නැති කරගන්න හිතෙච්ච වාරත් කීපයක් තිබුණා. ඒ දවස්වල මම බණ පොත්පත් කියවනවා ධර්මයේ ගැන යම් දැනුමක් තියෙනවා. හැබැයි ආවේගෙත් එක්ක ධර්මයේ උනස් සමහර වෙලාවට අපි වැරදියට අල්ලන තැන් එනවා. ඒ වගේ මට හිතුණා මේ මනුස්ස ලෝකේ කවුරුත් දැම්මට පැවිදි වෙන්න උදව් කරන්නේ නැහැ. හැමෝම විරුද්ධයි. යන යන හැම තැනම අවස්ථාව මගහැරෙනවා. හැබැයි මම භාවනාත් කරනවා ධර්මයේ ගැනත් දැනුමක් තියෙනවා. මම මේ අවස්ථාව නොලැබුණොත් මං කැලේකටම වෙලා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන මං සීදි විහානි කරගන්නවා කියලා හිතුවා. ඕක තමයි අවසානයේ මං ආපු දැඩිම තීරණය. ඒ අදිෂ්ඨානයෙන් මං හිටියා. ඒ අදිෂ්ඨානය තුළ අවසානයේ මාව එක්කන් ගිය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා භාවනා කරන හාමුදුරුවෝ මගේ ස්වභාවයේ දැඩි ගතිය අරමුණ ඔස්සේ කාගෙන යන ගතිය උන්වහන්සේලා දකින්නත් ඇති. පස්සේ මට කියව පුතේ වාට පැවිදි වෙන්න හම්බ වෙනවා. ඒ නිසා දැඩි තීරණ ගන්න එපා. අපි ඉන්නවනේ වාට උදව් කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේලා මාව එක්කන් අපි යන් කීවා තව කොහේ හරි තැනකට යන් කියලා. සිරිපාද කැලෙන් පල්ලෙහාට බැහැලා රත්නපුර නගරයට එනකොට දෙවියන් මුණ ගැස්සුවා වගේ තරුණ කැලේ භාවනා කරන හාමුදුරු කෙනෙක් රත්නපුර නගරේදී හම්බුණා. උන්වහන්සේ ලග්ගල කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ මාස කීපයකට පෙර ඊට ආවාසනාවන්ත ලෙස ලග්ගල මහ කැලෙන් පිඳපාතේ වඩිනකොට අලියෙක් පහර දීලා උන්වහන්සේ අපවත් වුණා. ඔබ දකින්න ඇති මාධ්‍යවල ගියායි කැලේ භාවනා කරපු ඒ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් ලොකු වයසක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ තමයි මුණ ගැහිලා අපිට පාර පෙන්නුවේ යම් අපි මල්වැස්සහවීර භාවනා මධ්‍යස්ථානට ගොඩක වෙලා. ඒ නායක හාමුදුරුව අපි අඳුරනවා උන්වහන්සේට කියලා අපි බලමු කියලා. අර හාමුදුරුව යන්න ගිය ගමනත් වෙනස් කරලා මායි අර අනෙක් ස්වාමීන් වහන්සේලායි එක්ක ගියා ගොඩක වෙලා මල්වැස්සහවීර භාවනා මධ්‍යස්ථානට. යනකොට රෑ වෙලා. ඉතින් නායක හාමුදුරුවෝ රෑ වෙලා ආවා පාතකඩ සුමනතිස්ස පූජනීය නායක හාමුදුරුවෝ. ඔබ අහලා ඇති මල්වැස්සහවීර කියලා කියන්නේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න පූජනීය
විහාරස්ථානය. ඒ නායක හාමුදුරුව රාත්‍රී වැඩියට පස්සේ අනිත් හාමුදුරුවෝ උන්වහන්සේ එක්ක කතා කළා, මං ගැන විස්තර කිව්වා. ඊට පස්සේ හාමුදුරුවෝ පෞද්ගලිකව මාව අඬගහලා ගත්තා. අරගෙන මගෙන් ඇහුව මට පුතාගෙන් ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා. ඒකට මම පැවිදිලා නැහනේ. ඒ තමයි මම ඔයාව පැවිදි නොකරොත් ඔයා ආපහු ගෙදර යනවද, ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කටයුතු කරගෙන ගිහි ජීවිතේ ඉන්නවද? මං කියව මං කීයටවත් ආපහු හැරෙන්නේ නැහැ. බැරි වෙලාවත් මං ඔයාව පැවිදි නොකරොත්, තව කෙනෙක් පැවිදි නොකරොත් මොකද කරන්න කියලා? ඒ වෙලේ මට අර හිතේ තිබිච්ච දේ කියවුණා. මං කීවා මං දැන් සුගතිය හිත පිහිටවාගෙන මැරෙන්න හිතාගෙන ඉන්නේ. කවුරුත් මාව පැවිදි කරේ නැත්නම් මම දන්නේ නැහැ කියලා මං ඒක තමයි කිය කරගන්නේ. ඒ හාමුදුරුවෝ ඒ වෙලේම කිව්වා මං හෙට උදේම ඔයාව පැවිදි කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමාපිය අවසරයක් නැතුව කෙනෙක් පැවිදි කරන්න එපා. හැබැයි පැවිදි කරොත් ලොකු අකුසලයක් නෙමෙයි, ඒක පුංචි දුක්කට අපත්‍ය. ඒක ඇවැද්දෙසල පිරිසිදු වෙන දෙයක්. හැබැයි තව කෙනෙක් එයා දැඩිව කියා හිටිනවා, එයාට නිවන් දකින්නම අවශ්‍ය වීරියවන්ත කෙනෙක් කියා හිටිනවා මට කොහොම හරි පැවිදි වෙන්න අවශ්‍යයි, මට පැවිදි වෙන්න බැරි වුණොත් මං ජීවිතේ නැති කරගන්න. අන්න එතකොට එයාගේ ජීවිතේ බේර ගන්න අවංක අදහසකින් එයා පැවිදි කරලා එයාට අත දෙන්න කියලා. එතකොට අර ඒක මග ඇරේ. අන්නේ පුංචි තැනින් මට අවස්ථාව හම්බුනේ පහෝදාම් පුතේවාව පැවිදි කරනවා. රෑගියේ උදේ පාන්දර අද වගේ දවසක අවුරුදු 21කට කලින් ඒ ආරාන්නේ හිටපු අනික් ස්වාමීන් වහන්සේලා ඔක්කොම නැගිටලා, හාමුදුරුවෝ හිටියා මම හිතන්නේ 25 ළමක් විතර ස්වාමීන් වහන්සේලා උදේ පාන්දර මාව පැවිදි කෙරෙව්වේ. කවුරුත් දන්නේ නෑ, දැයික් දන්නේ, අම්මා තාත්තා දන්නේ, ඥාතියෙක් යාළුවෙක් මිත්‍රයෙක් කිසි කෙනෙක් දන්නේ. පහෝදා උදේ පාන්දර ගොඩක වෙල මල්වැස්සාවිර භාවනා මධ්‍යස්ථානදී මාව උතුම් පැවිදි භාවයට පත් කෙරෙව්වේ අද වගේ දවසක අවුරුදු 21කට කලින්. එහෙම පැවිදි වෙලා ඊට පස්සේ මම පැවිදි වෙන දවසේ මම උන්වහන්සේට කියා හිටියා මට මෙහෙ රැඳෙන්න අවශ්‍ය නැහැ, මට ඕනේ පැවිද්ද විතරයි. මම මේ ස්වාමීන් වහන්සේලා එක්ක වඩිනවා, උන්වහන්සේලා එක්ක භාවනා කරගෙන ධර්මයේ ඉගෙනගෙන මං ඒ ආරණ්‍යගත ජීවිතයක් ගත කරනවා. ඕනේ වෙලාවක ඔබ වහන්සේට අවශ්‍ය වෙලාවක මං ඇවිල්ලා උදව් උපකාර කරන්න අවශ්‍ය වුණොත් උපස්ථාන කරන්න ආපහු මං එන්නම් කියලා ඒ පැවිදි වෙලා දවස් දෙකක් එතන ඉන්නදී ඊට පස්සේ පිටත් වුණා. බලංගොඩ කාලයක් හිටියා. බොහොම දුප්පත් ගම්මාන තියෙන බොහොම ලස්සන කඳු ගැටයක් මැද්දේ පිහිටි විහාරස්ථානය, භාවනා මධ්‍යස්ථානය. ඉතී ගම්මානවල පිණ්ඩපාති කරගෙන බොහොම හුදකලාව කාලයක් හිටියා. බොහොම ඉඳලා ඉතී ඊට පස්සේ කාලයකට පස්සේ ගෙවල් වලින් හොයාගත්තේ පැවිදි වෙලා ඉන්නේ කියලා. විශ්වාස කරෙත් නෑ ඇවිල්ලා ඇස් දෙකෙන් දකින්නකම්. ඉතින් ඒත් පැවිදි වුණාට පස්සෙත් කාලයක් ගියා හිත හදාගන්න පවුල් වල අයට දෙමාපියන්. ඉතින් එහෙම ඉඳලා ඉතින් මම ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලට මූණ දීලා ආරණ්‍යවල හිටපු තැන්වල ඊට පස්සේ මම ධර්මයේ ඉගෙනගෙන බණ කියන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් ප්‍රශ්න ආවා. බණ කියනවට දක්ෂතාවයත් එක්ක ඊට පස්සේ හිටපු ස්ථාන ගණනාවකින් මාව එළෙව්වා. සමහර භාවනා මධ්‍යස්ථානවලදී කුටියක් හරි දවස් කීපයක් ඉන්න ඉල්ලද්දී මට සමහර හාමුදුරු කියලා තියෙනවා මෙහෙ ඉන්න දෙන්නම් පාඩුවේ කුටියක, හැබැයි බණ කියන්න බෑ. කොහොම ටික දවසක් ඉඳලා පොයේ දවස වගේ වෙනකොට ඒ තැන්වල බණ කියන්න කවුරුත් නැහැ. ඉතින් අර දායකයෝ මාව දැකලා සමහර ලාවට ඒ දවස්වල ලොකු ප්‍රසිද්ධියක් නැතත් කියන බණ අහලා යම් යම් මිනිස්සු දන්නවා. පොයේ දවසේ වැඩසටහන කරන්න කියලා නායක හාමුදුරන්ටත් කියලා අවස්ථාව දෙනවා. බණ කියලා ඉවර වුණාම මිනිස්සු ගිහිල්ලා අදී හාමුදුරන්ගේ බණ හරි හොඳයි, අපේ පන්සලේ තියාගමු, ඒ හාමුදුරු අපිට හරි වටිනවා කියලා. ඉතින් ඒ හාමුදුරුත් අර දායකයෝ ඉස්සරහා බොහෝම හොඳයි, මාත් ඒක තමයි කල්පනා කරේ කියලා රැයට මට එන්න කියලා ඔබ වහන්සේට මෙහි ඉන්න බෑ කියලා.
හෙට උදේම මෙහෙන් යන්න පුළුවන් කෙනෝ ඒ සිවුරු පාත්‍ර අරගෙන. ඔන්න ඔය විදිහට තමයි අපි ධර්ම ඉගෙන ගත්තේ. මේ ශාසනය තුල ධර්ම දේශනා කරලා බණ කියලා භාවනා වැඩසටහන් කරලා අද මේ අවුරුදු 21ක් ඇතුළත විශාල ශාසනික මෙහෙවරක් ගොඩනගන්න පුළුවන්කම ලැබුණා. ඔය අවුරුදු 21 තුල බොහෝ දෙනෙක් අපේ ජීවිතවල අපි විඳපු දුක් ගැහැට වලින් 100ට එකක්වත් දන්නේ නැහැ. මිනිස්සු දන්නේ අපි ගොඩනගපු දේවල් බක්කුල සෑයේ සීල සුවාරණ කරපු සමාජ සත්කාර බණ භාවනා වැඩසටහන් පින්කම් ඒවා දිහා බලලා හාමුදුරුවෝ මේ තරම් විශාල දෙයක් ලෝකෙ ගොඩනගලා සේවයක් කරා කියලා දකිනවා. ඒ පසුපස අපි ඒ ගමනේ ඉන්න ගත්ත උත්සාහය වීර්ය අදිෂ්ඨාන ඒවා අපිට ජීවිතේ ආපස්සට හිතලා බලනකොට හිතා ගන්න බෑ මේ වගේ ගමනක් මම ආව නේද කියලා. ඒ නිසා ඒක තමයි අපේ ජීවිතය තුළ තියෙන්නට ඕන. අපේ ජීවිතවල අපිට හිරිහැර කරපු කරදර කරපු වෛර කරපු බාධා කරපු සියලු දෙනා ගැන ගැටෙන්නේ නැතුව ආපස්සට හැරිලා බලලා ඒ අය තමයි අපේ මේ දියුණුවේ අපිට ආශිර්වාදයක් මග හදලා දීපු පෙර ගමන් කරුවන් හැටියට මග හදලා දීපු අය. ඒ අයට අවංකව හදවතින් මෛත්‍රී කරන්න පුළුවන් නම් අන්න ඔබ හොඳ තැනක ඉන්නවා. ඒ නිසා අද දවසේ අපේ පැවිදි ජීවිතයේ තුල අවුරුදු 21ක් පුරා මේ සම්බුද්ධ ශාසනය තුල මේ කරපු මෙහෙවර තුල රැස් කරගත් ආ වූ සියලු පින් මේ දක්වා අපිට සිව්පසෙන් අප උපස්ථාන කරපු දන් හැන්දක් හරි පූජා කරපු අපිව රැකගන්න උපකාර කරපු ජීවිතේ අඩියටම වැටිච්ච අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේ තැන්වලදී ජීවිත ආසාව අතහැරපු අවස්ථා තියෙනවා. ඒත් කොහොම හරි ජීවිතේ රැකගෙන බුද්ධ ශාසනය තුල කාගෙන ඉන්න ශක්තියක් වෙච්ච දායකයෝ ඉන්නවා. පිරිස ඉන්නවා. සමහර හිතාගන්න බැරි අම්මා තාත්තා වගේ දෙමව්පිය නොයන අය ඉන්නවා. ඒ නිසා අපේ ජීවිත ගමනේ මේ අවුරුදු 21ක් පුරා පැවිදි ජීවිතයේ තුල අපිට සිව්පසෙන් අප උපස්ථාන කරපු මේ හැම දිනාටම සුවසේ නිවන් අවබෝධයේ පිණිස අපි රැස් කරගත් සියලු පින් ඒ හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම අපට සමහර වෙලාවට අපේ දක්ෂතාවයක් නිසා හරි අපිට ඊරිසියා කරපු අපිට මග වලක්වපු අපිට හිරිහැර කරපු එදා අපිට මේ මාර්ගයේ සකස් කරගන්න වෙස්සලාගත් ආශිර්වාදයක් ලෙස හෝ ඒ කරදර හිරිහැර කරපු හැම දිනාටමත් මේ ධර්මයේම ඇසේවා. මේ උතුම් ධර්මයේම අවබෝධ කරගන්න ඒ හැම දිනාටමත් වාසනාව ලැබේවා. හතුරුෝද මිතුරුෝද නෑයෝද නොනෑයෝද සියලු දෙනා ඔබ හැම දිනාටමත් විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලා මේ සීල සුවර්ණ කාර්ය මණ්ඩලයේ මෙත් ටීවී මේ සදහම් ආයතනයේ සියලු දෙනා ඒ වගේම අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් අද මට ආශිර්වාද කරන්න අද උදෑසන මම ලංකාවට වැඩම කරේ මේ වැඩසටහන සංවිධානය කරපු මේ සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් සුවසීම නිවන් අවබෝධයේ පිණිස මේ සියලු පින් ආශිර්වාදයක් වේවා. සාදු සාදු සාදු.